හොඳයි අපි අද දවසේ ඇල්මරුණු කිතුණු ජීවිතය ගැන මෙනෙහි කරන්න යනවා මේ උදෑසන ඔබ යම් තාක් දුරට දෙවියන් වහන්සේගේ පාමුල ඇල්මැරි සිටිනවාද ඇල්මැරීම යනු කුමක්ද යමක් තිබිය යුතු තැන නොතිබීම උදාහරණයක් ඇටියට අපි හිතමු උණු වතුරු බෝතලේ ඇති උණු වතුර එකක් අරගෙන අපි එළියෙන් තියලා පැය භාගයකට පැයකට පස්සේ ඒක බලනකොට ඇල්මැරිලා ෆ්‍රිජ් එකේ තියෙන සීතල වතුර එකක් අපි අරගෙන එළියෙන් තියලා වේලාවකට පස්සේ බලනකොට ඇල්මැරිලා ඒ තිබිය යුතු තැන ඒ නොතිබීම නිසා බොහෝ වෙට ඇල්මැරීමක් සිද්ධ වෙනවා කිතුරුවන් වන අපේ ජීවිතේ ආත්මික ඇල්මැරීම සිදුවන්නේ කෙසේද එලිදරව් පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදේ පටන් 22 වෙනි පදේ දක්වා ඇල්මැරුණු ස්වභාව ගැන ලැව්දීසියේ ස්වභාව ගැන දෙවියන් වහන්සේගේ පණිවිඩයක් ලියවි තිබෙනවා එහි තිබුණු එහි හිටපු මිනිසයන්ට උන්වහන්සේගේ වචනය තුලින් කතා කරමින් කියනවා ඔබ විශ්වාසවන්ත සාක්ෂිකාරයන් වන දෙවියන් වහන්සේගේ අභිමුඛයේ ඇල්මැරි සිටින බව ප්‍රේමණීය සහෝදර සහෝදරියනි ලැව්දීසියේ ස්වභාවය ආයේ විශ්වාස කළා ඔහුන් දෙවියන් වහන්සේ ඉදිරියේ ධනවත් පොහොසත් හැකියාවන් වලින් පූර්ණ බලවත් සෙනඟක් කියලා ස්වාමින් වහන්සේගේ වචනය කියනවා නුඹලා නග්නව නිර්වස්ත්‍රව සිටිනවා ඒක උඹලා දන්නේ නැහැ ඇල්මැරුණාම තියෙන භයානකම දේ තමයි Taman දන්නේ නැහැ Taman ඇල්මැරි ඇති බව ලැව්දීසියේ ස්වභාවයේ ඒ සෙනඟ ඒ ස්වභාව හිතුවා ඔවුන් ධනවත් පොහොසත් නිසා ඔවුන් දෙවියන් වහන්සේ ප්‍රසන්න දේ කරමින් ඉන්නවායි කියලා. ඒ නිසාම ඔවුන් දැනන් හිටියේ නෑ ඔවුන් ඇල්මැරිලා. ඒ නිසාම ඔවුන් දැනගෙන හිටියේ නෑ ඔවුන් නග්නව සිටියා. ප්‍රේමණීය සහෝදර සහෝදරියනි යාඥාව අපේ ජීවිතේ ඉතා වැදගත් අපේ ආත්මික උණුසුම පවත්වාගෙන යෑම. ඇල්මැරුණු කිතුණු ජීවිතයක් ගත කිරීම දෙවියන් වහන්සේ කොහෙත්ම ඔබගෙනුත් මගෙනුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ ආසාවෙන් සිටින්නේ ඔබ මා ජොලිතකමින් ගිනිගත් හදවතක් ඇතුව ස්වාමින් වහන්සේව ප්‍රසන්න කිරීමටයි. එලව්දීසියේ සභාවේ සෙනඟ දෙවියන් වහන්සේගේ පාමුල ආරම්භයේදී ඉතාමත් උනන්දුවෙන් උත්සාහයෙන් කැපවීමෙන් යාඥාවේ නිරත වුණා. නමුත් කල්ගත වෙද්දම ඔවුන්ගේ ජීවිතයේ එය ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා ගියා. මේ ලැව්දීසියේ සභාව පිහිටා තිබුණු ස්ථානයේ කඳු මුදුනේ තිබුණා උණු වතුර තිබුණු ලිං. ඒ උණු වතුර තිබුණු ලිං වලින් යම් කෙනෙක් බිව්වොත් ඔවුන් කුමන රෝගයෙන් පෙළුණත් ඔවුන් සුව වුණා. ඒ වගේම ඒ අවට තිබුණා ඉතාමත් වටිනා ගස් වර්ග. ඒ ගස් වල ඒ අඳුන් වර්ග ඒ වට අවට තිබුණා. ඒ අඳුන් වලින් යම් කෙනෙක් තමන්ගේ ඇස් වල ගාගත්තොත් ඇස් නොපෙනෙන කෙනෙක් ඔවුන්ට පෙනීම ලැබුණා. ඒ නිසා ඔවුන් ඉතාමත් පොහොසත් මිනිසයන් හැටියට සිටුවා. නමුත් දෙවියන් වහන්සේ කියනවා කාලයකට පස්සේ ඔවුන්ගේ ආත්මික ගින්න නිවිලා ගියා. දැන් ඇල්මැරි ඇති බව. ඒ නිසා සහෝදර සහෝදරිනි ඔබත් මමත් මේ ලෙන්ත කාලේ ඇල්මැරුණු ස්වභාවයෙන් ඔබට පැමිණ ස්වාමින් වහන්සේගේ අභිමුඛේ යාඥාවෙන් හදවත උණුසුම් කරගනිමින් ජීවත් වෙන්න වෑයම් කරමු. එසේ කරන ස්වාමින් වහන්සේ ඔබට මට ආශිර්වාද කරනසේක්වා. ආමේන්.